is Ada Verana Prime Time. අයිබෝන් සියලුම සමීක්ෂණ වාර්තාවන්ට අනුව ලංකාවේ වැඩිම පිරිසක් නරඹන අද දෙරණ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම චතුරාල්විස් මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාට. තිරසාමය සහ සංහිඳියාව වෙනුවෙන් සෑම පියවරක්ම ගන්නා බව ජනපති පවසයි. මනුෂ්‍ය නියෝජ්‍ය ඇමතිතුරෙන් අස්වේ එජාප නායක රනිල් හම්වේ. පාර්ලිමේන්තුවේ අසුන් පනවන ආකාරය ගැන තීරණය 13 වනදා. කතානායකවරයෙක්ට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුවේ වැඩිද අඩුද කියලා අහන්න පුළුවන් කමක් නැහැ. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පිළිබඳව අවබෝධයක් නැති කෙනෙක් විදිහට තමයි අද කටයුතු කරමින් පවතින්නේ. මම වෙලාවට කතා කරනවා දැන් කතානායකතුමාගේ සමග අහගෙන ඉන්නේ විතරයි. හලාවත මහරෝහලේ දින 10ක් තුල ලදරුවන් තිදෙනෙකු සහ මවක් මිය යාම ගැන පරීක්ෂණයක්. දිස්ත්‍රික්ක රසකට වැසි ත්‍රිරෝදරයක් මතට ගසක් පෙරළී දෙදෙනෙකු මරුට. විදේශිකයන් මෙරට තුළු සිදු කළ අමුතු ශාවාරමක්. හින්දු බැතිමතුන්ගේ දීපවාලයේ උත්සවය අදට එදී තිබෙනවා. අඳුරින් ආලෝකයට පැමිණීම සංකේතවත් කරන එය හැඳින්වෙන්නේ ආලෝකයේ උළෙල ලෙසයි. අයහපත පරදා යහපතත් අඳුර පරදා ආලෝකයත් මෝහාන්තකාරය පරදවා දැනුමත් ජයග්‍රහණය කිරීම සංකේතවත් කෙරෙන දීපාවලි උත්සවය හින්දු සම්ප්‍රදායේ ආධ්‍යාත්මික සාරවත්භාවය පිළිබඳ සිදු කෙරෙන ප්‍රකාශනයක් ලෙසින් සැලකෙනවා. විෂ්ණු දෙවිඳුන් නරකාසුර නැමැති අසුරයා පරාජය කිරීම මෙහි නිමිත්තයි. මේ නිසාම දීපාවලි උත්සවය ආලෝකයේ උළෙල ලෙසද හැඳින්වෙනවා. අද දිනේ සිදු කරන පූජා, මන්ත්‍ර සහ ස්තෝත්‍ර ගායනය ආදිය වෙනත් දිනවලට වඩා ප්‍රතිඵලදායී බව හින්දු ජන විශ්වාසයයි. මේ අතර දීපාවලි දිනේ නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ සවස ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක ආර් සම්බන්ධන්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන්ද එක්ව සිටියා. මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ රට තුළ ස්ථිර සාමය සහ සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම ගන්නා බවයි. රටේ ජීවත්වන සෑම අයකුටම යුක්තිය සහ සාධාරණත්වය ඉටු විය යුතු බවත්, සියලු ජාතීන් අතර සමකී සහ සහජීවනයේ ශක්තිමත් විය යුතු බවත් ජනාධිපතිවරයා පැවසූ බව ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළා. කෘතහස්ත දේශපාලඥයෙකු දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 51 වන ගුණ සමරුව අදට එදී තිබෙනවා. එවැනි ගුණ සමරු උත්සවය අද උදෑසන තංගල්ලේදී පැවැත්ුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. හස්ත දේශපාලනඥයෙකු වූ දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 51 වන ගුණ සමරුව තංගල්ල ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව අසලදී අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එම අවස්ථාවට හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. පින් අගමැති කියලා අද බොහෝ දෙනෙක් කියනවා. අපිත් කියනවා එතුමා පින් අගමැති. පහු අගමැති කෙනෙක් ගුණේ නැහැ එතුමා. මේ රටේ දහස් සංඛ්‍යාත ජනතාව මරණින් ඝාතනය කරමින් ඉන්න මොහොතක, මේ රටේ ජනතාවට අභයදානය ලබා දෙන මොහොතක, ඒ මරාපු ත්‍රස්තවාදීන්ට රැකවරණය ලබා දෙමින් වන්දි දෙන රටක අගමැති කෙනෙක් නොවි පින්වන්ත අගමැති කෙනෙක් බවට පත්වීම අපි අගය කරනවා. මේ රටේ මහා බැංකුව හොරකම් කරන්නේ නැතුව ජනතාවගේ අතට සහන මල්ලක් ලබා දෙමින් අග්‍රාමාත්‍යතුරයට පත්වෙච්ච පින් අගමැති අපි අගය කරනවා. අරලියගහ මන්දිරයේ බාලනටමින් තිබෙන මොහොතක අරලියගහ මන්දිරයේ බුදුමැදුරක් කළා, ධර්මශාලාවක් කළා, සංඝාවාසයක් කරපු අරලියගහ මන්දිරයේ ඔබ පින් අගමැති කෙනෙක් හැදිර කටයුතු කරපු අවස්ථාව අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඊරෝදර රණවිරුවන්ගේ ජීවිතය අගය කරමින් ඔවුන්ට සැනසිල් ලබා දෙමින් දහස් සංඛ්‍යාත රණවිරුවන්ගේ ශක්තිය වඩ වඩා වර්ධනය කරපු පින් අගමැති කෙනෙක් අපිට ලැබීම අපි භාග්‍යයක් කොට සලකනවා. මේ අතර හක්මන කැබිලියපුරදී පසුගිය ඉරිදා වෙඩිවැදීමෙන් ජීවිතක්ෂයට පත් වූ හක්මන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී එල්.එච්. ශාන්ත මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අවසන් ගෞරව දැක්වුවා.
රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක පසුගෙදා දියුරුම් දුන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නනයක්කාර මහතා අද එම නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා ස්වීති වෙනවා. ඉන්පසු මනුෂ නනයක්කාර මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ බව හරින් ප්‍රනාන්තු මන්ත්‍රීවරයා සඳහන් කළා. The big story. පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නනායක්කාර මහතා කම්කරු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දියුරුම් දෙනු ලැබුවේ පසුගිය නොවැම්බර් පළමුවැනිදායි. කෙසේ වෙතත් අද දින ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඔහු සඳහන් කර තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලනික විශ්වාසයන් සහ හෘද සාක්ෂිය මත තවදුරටත් ආණ්ඩුව තුළ කටයුතු කළ නොහැකි බැවින් නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි. ඒ අනුව කථානායකවරයා නිකුත් කළ ප්‍රකාශය පිළිගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා නීත්‍යානුකූල සහ ව්‍යවස්ථානුකූල අගමැතිවරයා ලෙස පිළිගන්නා බව පැවසූ මනුෂ නනායක්කාර මන්ත්‍රීවරයා අනතුරුව අරලියගහ මන්දිරයේදී වික්‍රමසිංහ මහතාව හමු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදීද අදහස් පළ කෙරුණා. මේ ඇවිල්ලා මනුෂ්‍ය නානායක්කාර නියෝජ්‍ය අමාත්‍යවරයා එතුමාගේ ඉල්ලා අස්වීම ලිපිය මේ වෙනකොට ජනාධිපතිවරයාට බාර දීලා අමාත්‍යංශයේ ලේකම්වරයාටත් බාර දීලා එතුමාගේ ආරක්ෂාව සඳහා එතුමා මෙතනට නොපෙනෙත් එතුමාගේ වීඩියෝ එතුමා කරන ප්‍රකාශය ශිළු දේවතුමාට අපි ලබා දෙන්නට සූදානම් වෙනවා. මනුෂ්‍ය නානායක්කාර මහතා සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පටිගත කරන ලද ප්‍රකාශයක්ද මෙහිදී මාධ්‍ය වෙත නිකුත් කෙරුණා. ඒ පත්වීම් සහ මේ ආණ්ඩු පෙරළිය පිළිබඳව මගේ හිතට එකඟව මේ සඳහා එකතු වෙන්න සහභාගි වෙන්න මට පුළුවන්කමක් නැහැ. ඒ නිසා මම තීන්දුව කළා මට ලබා දුන්නු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලාසෙල මේ වෙලාවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන ජනතාවගේ ඉල්ලීම වෙලා තියෙන ඒ වගේම බහුතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම වෙලා තියෙන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ සුබකින් ප්‍රජාතන්ත්‍ර විරෝධීව මේ සිද්ධ වෙන ක්‍රියාවට විරුද්ධව මම මගේ මට ලබා දීපු අමාත්‍ය ධුරයෙන් මම ඉල්ලාසෙනවා වගේම හෙට දවසේ ඉඳලා මේ ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කිරීම වෙනුවෙන් මට කරන්න පුළුවන් සටන දියත් කරන්න මම සූදානම් කියන එක මම ප්‍රකාශ කරනවා. මේ අතර මනුෂ නනායක්කාර මන්ත්‍රීවරයා අමාත්‍ය ධුරයෙන් අස්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. ආණ්ඩු පක්ෂයේ මේ දවස්වල ඇබ ගහනවා, ඇබ ගැලවෙනවා, මම විශ්වාස කරනවා අපේ පැත්තට ඇබ ටික ඔක්කොම වදී කියලා. කැම්පේයක් අද ගැලවිලානේ ඔබේ සහෝදර මිත්‍ර මනුෂ නනායක්කාර ඇමතිතුමා නැවතත් එක්සත් ජාතික පක්ෂයේ දෙසට දුල්නේ වෙලා කියලා. නෑ UMP එකට ගියේ නෑ. ඉල්ලා අස්වීමක් කළා දින ඇමති ධුරයෙන් මා කඩ ගැටලුවක් හින්දා මං තා හම්බුන්නේ හවස්වෙනට හම්බුවේ මට ආරංචි වුණා විදේශගත වෙලා කියලා. උදේ කතා කරා. තව දින කීපයක් තියෙන වැඩේට 14 වෙනිදට කලින් නැවත සවි කරගන්න බලාපොරොත්තු වෙනවා. ඔහුගේ උපත එක්සත් ජාතික පක්ෂයේ වර්ධනය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නැවත පහු අවසානය එක්සත් ජාතික පක්ෂයේ. ඉතින් ඒ එවැනි අය තවත් ඉන්න පුළුවන්. ඒක අපිට කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම මේ තියෙන තත්ත්වයේ නීත්‍යානුකූල තත්ත්වය අවබෝධ කරගත්ත රට සහ ජාතිය ගැන හිතන බොහෝ දෙනෙක් ඉදිරි පැය කීපය ඇතුළත ආණ්ඩුවට එක්කාසු වෙනවා. මනුෂ නානායක්කාරලාගේ දේශපාලන ජීවිතයට වයදම්මා සංකාරා. මෙතර ආණ්ඩු පක්ෂය සමග සිටින 15 දෙනෙකු පාර්ලිමේන්තුවේ බහුතරය විමසන අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂය සමග පක්ෂව ඡන්දය ලබා දීමට සූදානම්ින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජකාරියව සම්මහතා පවසනවා. අද අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළා. අවත් මන්ත්‍රීවරු ඇමතිවරු 15 දෙනෙක් පමණ පැහැදිලිවම කන්ෆර්ම් කරලා තියෙනවා මේ ව්‍යවස්ථා විරෝධී වැඩපිළිවෙලට පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍යවරයාට සහයෝගය දක්වලා ඡන්දය ප්‍රකාශ කරන බවට. මට පුදුමයි නෑ එතුමා මේ දැනු මට කතා කරා. මේ මෙතන ටෙම්පල් ඩිෂ් එක ඇතුලේ ඉන්නවට දැන් කතා කරා එතුමා. තේරුම් නැහැ නේ කියලා ඉතින්. මොයි රැස්වීමේ සිටියා ඒ අවස්ථාවේදී දැනුවත් කරේ කතානායකතුමා ප්‍රසිද්ධ නිවේදනය කරපු දේ පිටරට නියෝජිතයන් සමග සාකච්ඡා කිරීම තමයි භාජනය ලක් කරේ. ඔබතුමාට නැවතත් සෞඛ්‍ය අමාත්‍ය ධුරය ගන්න කියලා ජනාධිපතිවරයා ආරාධනා කරයි සහ ඒ තනතුර ජනාධිපතිවරයා තියාගෙන ඉන්න ඔබතුමාට දෙන්න කියලා කතා කරා. යන් එන්න එක මම දන්නේ නැහනේ. මට යන්න ඕන නම් මම යන්නේ දේශපාලන තීන්දුවක්. මම එහෙම කරන්නේ නැහැ. මට පිටිපස්සෙන්
පීයෙන් ඇනලා පිටිපස්සෙන් යන්නේ. ඒකනේ මම සෞඛ්‍ය අමාත්‍යාලේ වංගෙවා ওই අට්ටාලේට මං යන්නේ නැහැ මේ පිටිපස්සේ. මම සෞඛ්‍ය අමාත්‍යාලේට එනවනම් මං එන්නේ ඉස්සරහ දොරේ. අගමැතිකම් කරන්නේත් එහෙමයි. ඊයේ කතානායකතුමාගේ නිවේදනයත් එක්ක අපි තීන්දුව කරලා තිනවා අපි අපේ අමාත්‍යාංශවල වැඩ කටයුතු කරගෙන යනවා. අපි දන්නවා ශ්‍රී ලංකා පොලිසිය පහුගිය දිනවල අපේ මැති අමතුරුන්ගේ ආරක්ෂාව අඩු කරලා තිනවා. ඒ වගේම අගමැතිවරයාගේ ආරක්ෂාව 10 දෙනෙකුට අඩු කරලා තිනවා. ඒ නිසා මගේ අමතුතුමාගේ රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා පොලිස් මැතිතුමාට දැනුම් දීලා තිනවා නැවත ඒ පෙර පරිදි ආරක්ෂාව සපයන්න කියලා. ඒ දැනුවත් කිරීම කරන්නත් පොලිස් මූලස්ථානයේ කටයුතු පරීක්ෂා කරන්නත් එක්ක මම අද පොලිස් මූලස්ථානයට යනවා. මේ අතර හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සහ අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නලින් බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් පිරිසක් අද පොලිස් මූලස්ථානය වෙත පැමිණියා. තවදුරටත් මේ රටේ අපි තමයි පාලක පක්ෂය. මේ පොලිසිය බාර ඇමතිවරයා රංජිත් මන්දු බණ්ඩාර මැතිතුමා. ඉතින් එතුමා විශේෂ සඳහනක් කරා. ඊයේ කතානායකතුමාගේ විශේෂ ප්‍රකාශයත් කොපියකුත් සමගම මේ අගමැතිතුමාගේ ආරක්ෂාව අඩු කිරීමත් ඒ වගේ අපේ කැබිනට් ඇමතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීමත් සම්බන්ධව වහාම විසිවැඩිදාට කලින් තිබුණු තත්ත්වය ස්ථාපිත කරන්න කියලා. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද දිනේත් අරලියගහ මන්දිරයේ රැඳී සිටි අතර එහි වැඩම කළ මහා සංඝරත්නය විසින් ඒ මහතාට මෙලෙස ආශිර්වාද කරනු ලැබුවා. දෙසැම්බර් 31 වනදාට පෙර උතුරු නැගෙනහිර හමුදා වැටතේ පවතින ඉඩම් නිදහස් කර දීමටත් දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ධනාත්මක පිළිතුරක් නිසාත් නව ආණ්ඩු දැක්වීමට තමා තීරණය කළ බව නැගෙනහිර සංවාද නියෝජ්‍ය අමාත්‍ය එස් විලේන්ද්‍රන් මහතා ප්‍රකාශ කරනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පොදුවේ ආරාධනා කළා. මම ගිහින් එකතු වුණා. හැබැයි අගමැතිතුමා කතා කළේ නැහැ. දෙසැම්බර් 31 වෙනිදාට පෙර උතුරු නැගෙනහිර හමුදාව යටතේ පවතින ඉඩම් නිදහස් කරලා දෙනවා කියලා කිව්වා. දේශපාලන සිරකරුවන් ගැනත් ජනාධිපතිතුමා ධනාත්මක පිළිතුරක් දීලා තියෙනවා. අගමැති රනිල් නැගෙනහිරට එක ෆැක්ටරියක්වත් දුන්නද? මේ රජයෙන් වෙච්ච හොඳ දෙයක් තමයි කෝටි 450ක් වෙච්ච ඇලෝෂියස්ගේ එතනෝල් ෆැක්ටරිය. අගමැතිතුමාට සහාය දෙනවද කියන එක තීරණය වෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන්නොත්. මම අගමැතිතුමාට සහාය දෙනවා. මැදිස්තව ඉන්නව නම් මමත් මැදිස්තව ඉන්නවා. විපක්ෂයේ ඉඳගෙන රජය ආරක්ෂා කරන එකයි ඔවුන් කරන්නේ. මම පක්ෂයෙන් නිවත් වෙලා නැහැ. අවුරු තුනමාරක් මං කාලකණි වුණා. අවුරු තුනමාරක් මේ ආණ්ඩුවේ ජොබ් දෙන්න බැරි වුණා. වැල්ටික් කරගන්න බැරි වුණා. කතා නම් තිබුණා. ලෝකෙට කොලේ ලිනවා. ගම්පර්ලිය, ඒපර්ලිය, මේපර්ලිය, මේක කියලා කච්චරේ දීලා පිරලා තිනවා. කිසිදයක් කරන්න බැරි වුණා. රජයේ ආණ්ඩු පක්ෂෙ ඉන්න ඕනේ. ආණ්ඩු පක්ෂෙ හිටියොත් තමයි සුළු ජාතික නියෝජ්‍ය වැඩ කරන්න පුළුවන්. නැත්නම් ආව දුස්සන්නද? අපි ඊයේ අම්මුණා ගරු මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා ගොඩක් දිනු වෙලා තියෙනවා. මමයි ආරම්භතොනමතුමයි මහින්දාතුක තොඳනම ගියා. ඒ නිසා අමවුන්ට් එක තාම ෆික්ස් නැහැ. නමුත් තිබ්බට වඩා ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. සාකච්ඡාව සාර්ථකයි. අයත් එක්ක සාකච්ඡා කළා මේ සතියදී තීන්දුවක් ගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ අතර තවත් ස්ථාන දෙකකදී භික්ෂුන් වහන්සේ පවතින තත්ත්වය ගැන අදහස් පළ කළා. පළමුවන රජතුමා හැටියට රාජ්‍යත්වය ස්ථාපිත කළේ පණ්ඩුකාභය මහරජතුමාණන්. එතුමා තමයි මේ පාලන තන්ත්‍රය නිර්මාණය කළේ. මේ රටේ සත් කළ රජදරුවන් අතර දුටුගැමුණු මහරජතුමන්, මහා පරාක්‍රමබාහු මහරජතුමන්, විජයබාහු මහරජතුමන් සහ හයවන පරාක්‍රමබාහු මහරජතුමන් දේශීය විදේශීය වශයෙන් ඒ කාලවකවානු තුළ ඇති වුණ විවිධ අභියෝගයන් ප්‍රහාණය කළා. ඒ ස්වභාවයම තමයි අදටත් බලපෑවේ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රටේ ක්ෂේත්‍ර කළා. මේක තමයි ඉතිහාසය. දැන් එක්සත් ජාතික පක්ෂේ නායකයෝ කරන්න ඕන රනිල් වික්‍රමසිංහගෙන් එක්සත් ජාතික පක්ෂයේ ගලව ගන්න අය කරන්න ඕන. අරලියගහ මන්දිරය කියලා කියන්නේ මහ ජනතාවගේ බදු මිදල් වලින් නඩත්තු වෙන ආයතනයක්. ඒ ආයතනය අයතු ලෙස කවුරු හරි බලහත්කාරයෙන් අල්ලන් ඉන්නවා නම් පුරවැසියෝ හැටියට අපිට අහිතියක් තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය කරන නෛතික ක්‍රියාමාර්ග ගන්න. මෙන්න බලා ගන්න ඊයේ රෑ එක මාරට අරලියගහ මන්දිරයේ තත්ත්වේ. මේ ඉන්නේ අජිත් පී පෙරේරා මහත්තයා. මේ සින්දු කියන බජවු නටන මේකද මේ අරලියගහ මන්දිරයේ තත්ත්වේ. ඒ නිසා තමයි අපි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට පැමිණිලි කරේ. අවශ්‍ය වන අවස්ථාවක ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සහාය දීමට පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුළු අනෙකුත් රටවල් සූදානම් බව පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය පවසනවා.
මෙමස 14 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව කැඳවීමට ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරිය මේ බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ අතර පවතින වාතාවරණය අනුව එළමෙන නොවැම්බර් 13 වනදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන වෙන් කිරීම සිදු කරන බවත් ගැසට් නිවේදන ප්‍රකාශව පාර්ලිමේන්තුවේ ආසන පැනවීම පිළිබඳව තීරණය ගන්නා බවත් පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීලිද්ද වෙල මහතා අද දෙරණට සඳහන් කළා. කෙසේ වෙතත් මේ වන විටත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි නියෝජ්‍ය මහලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ. කල්තබන ලද පාර්ලිමේන්තුවේ නොවැම්බර් 14 වනදා උදැසන 10ට ආරම්භ කරන බව සඳහන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. කෙසේ වෙතත් ආණ්ඩුවේ අමාත්‍ය දෙවරුම් දීම් තවමත් අවසන් නොමැති නිසාත් මන්ත්‍රී පිල් මාරුවීම් සිදුවෙමින් පැවතීම නිසාත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන වෙන් කිරීම තවමත් සිදු කළ නොහැකිව පවතින බව නියෝජ්‍ය මහලේකම්වරයා සඳහන් කළා. නිකුත් කරනු ගැසට් පත්‍ර සැලකිල්ලටගෙන එළඹෙන 13 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන වෙන් කිරීම සිදුවනු ඇති බව ඔහු පැවසුවා. මේ අතර යම් කිසි පාර්ශවයකින් කිසියම් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ හොත් අදාළ යෝජනාව විවාදයට ගැනීමට හැකිවන්නේ පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඉදිරිපත් කර දින 5කට පසුව බවත් පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේ කම්නී ලිද්දවෙල මහතා සඳහන් කළා. මේ අතර අලුතින් පත්වුණු ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි එලයිනා ටෙප්ලිට්ස් මහත්මිය සහ කතානායක කරු ජයසූරිය මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව සහ පාර්ලිමේන්තුව යළි කැඳවා පවතින දේශපාලන අර්බුද අවසන් කිරීමේ වැදගත්කම පිළිබඳව එහිදී සාකච්ඡා වූ බව ඇමරිකානු තානාපතිනියගේ ට්විටර් ගිණුමේ ඇය සඳහන් කර තිබුණා. කෙසේ වෙතත් කතානායකවරයාගේ මෙම අවස්ථාවේ ක්‍රියාකලාපය අද පාර්ශ්ව කිහිපයක විවේචනයට ලක් වුණා. අපිට විරුද්ධ පක්ෂ නායකකම දෙන්න බැරි බුලත්කොලේ මන්ත්‍රීවරු එහා පැත්තේ ඉන්නවා කියලා කියපු කතානායකගේ කටින් කියපු කතන්දර රටට අමතක වෙන්නේ නැහැ. අවසානයේදී ඒ සියලු බුලත්කොලේ මන්ත්‍රීවරුණු ගිවිසුම අවසන් කළා. තවදුරටත් රනිල් එක්ක ගිවිසුමක් නැහැ කිව්වට පස්සේ ආණ්ඩුවක් නැහැ. කතානායක කෙකර ගාවා, රනිල් වික්‍රමසිංහ කෙකර ගාවා, එයාගේ මන්ත්‍රීවරු කෙකර ගාවා පාර්ලිමේන්තුවට එනවා කියලා පස්වෙනිදා. නමුත් පාර්ලිමේන්තුවේ දොරකට ගියේ ඔබයි අපයි රටයි විතරයි. කතානායකවරයෙක්ට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුවේ වැඩිද අඩුද කියලා අහන්න පුළුවන් කමක් නැහැ. පැරණි කාලේ තැටි තිබුණා හිස් මාස්ටර්ස් වොයිස් කියලා. ඔහුගේ ස්වාමියාගේ හඬ පමණයි මේ කතානායකට දැන් තේරෙන්නේ. ස්වාමියා ගෙදර යවල ඉවරයි. ප්‍රසිද්ධියේ කිව්වා පක්ෂ නායකයන් ඉදිරියේ මේක මම හිතන විදිහට කරන්න බැරි නම් අස්සලා ගෙදර යනවා කියලා. අස්සලා ගෙදර යනවායි කියලා ලෑස්ති වෙලා බෑග් දැන් දවටමින් ඉන්න බව නම් අපිට ආරංචි. 54ක් මන්ත්‍රීවරු හිටපු අපිට වැඩිය 16ක් මන්ත්‍රීවරු ඉන්න TNA එකට විපක්ෂ නායකය දුරේ දීම නීත්‍යානුකූලයි කියලා ප්‍රකාශ කරපු කරු ජයසූරිය මැතිතුමා අද පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ බරපතල අනතුරු ලක් වෙලා කියලා මේ කරන ප්‍රකාශ දිහා බැලුවම අපිට ඇත්තටම ප්‍රකාශ කරන සභාවේ තදින් සිනහ කියලා. සර් ෆ්‍රැන්සිස් මොලමුරේගෙන් ආරම්භ කරපු ලංකාවේ කතානායක ඉතිහාසයේ ඉතාම ගෞරවනීය තත්වයකින් කුමන දේශපාලන මතයක් දරුවත් ඒ හෙළපු කතානායකවරුන් විසින් ඒ පවත්වාගෙන ගියා. පාර්ලිමේන්තු කතානායකවරුන්ගේ ඉතිහාසය තුර බලනකොට ඔබට හිමිවන්නේ ඉතිහාසයේ කුණුබක්කිය පමණයි. මේ පාර්ලිමේන්තු වාර අවසන් කිරීමක් කරූ ජයසූරිය කතානායක තුමා හැසිරෙන්නේ අර දෙරණ රූපවාහිනිය යන සිදුව එකේ ඉන්න හිම්බබාසීය වගේ තමයි දැන් නම් කරූ ජයසූරිය උන්නේ හැසිරෙන්නේ. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පිළිබඳව අවබෝධයක් නැති කෙනෙක් විදිහට තමයි අද කටයුතු කරමින් පවතින. අද සවස කොළඹ පැවති උත්සවයේ නඩතුරුව කතානායක කරු ජයසූරිය මහතාගෙන් මාධ්‍යවේදීන් ඔහුට එල්ලවන විවේචන සහ ඔහු දරන ස්ථාවරය පිළිබඳව විමසා සිටියා. මේ අතර ශ්‍රී ලංකා ආණ්ඩුවේ සහ පාර්ලිමේන්තුවේ සිදු වූ වෙනස පිළිබඳව මහා බ්‍රිතාන්‍යයේ නෙස්බි සාමිවරයා මෙලෙස අදහස් පළ කර තිබුණා. I say nothing that happened that is unconstitutional. It's unusual, yes. But we've had unusual things in the UK. So these things happen, these things change. And I'm sure those who are involved, particularly the president, who is elected, an executive,
he will have acted in the interests of the country. Of that I'm quite sure. I've met him on a number of occasions. I think he's a very wise man, and I'm sure whatever action he's decided will have been in the interests of the country. It's not for a foreigner to determine whether it's constitutional or unconstitutional. We as UK, people who take an interest in Sri Lanka, of course want to help Sri Lanka. පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් අනුනා හිමියන් පවසනවා. මේ අතර මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එම දුරේ කටයුතු කිරීමට ඉඩ ලබා දී හිටපු අග්‍රාමාත්‍යවරයා සිය කටයුතු අවසන් කිරීම වඩාත් සුදුසු බවයි. තමන්ට ඉතාම පහසුවේ ඡන්දයකදී අග්‍රාමාත්‍ය දුරේ ලබා ගැනීමට හැකියාව තිබිච්ච මහින්ද රාජපක්ෂ මහත්මයා ඇයි මේ වගේ අර්බුද අවස්ථාවක අග්‍රාමාත්‍යකම බාරගත්තේ? මේ රටේ ජාතික සම්පත් දවසින් දවස විජාතික කරණය වෙමින් පැවතුනා. ඒ වගේම රණවිරුවන් හිරේ දමන්නට කටයුතු කළා. එපමණක් නෙමෙයි ජනතාව බරපතල බදු බරකට යටත් වෙලා සියලුම සංවර්ධන ක්‍රියාවලීන් අඩපණ වෙලා රට එකතන නතර වෙච්ච ස්වභාවයකට පත් වුණා. හිටපු අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම සිද්ධ කරන්නට ජනාධිපතිතුමා කටයුතු කළේ මෙන්න මේ රටේ පැවතිච්ච දැවෙන ගැටලු වලට විසඳුමක් සැපීම වශයෙන් අනාගතයේ තීන්දුව කරන්න අවශ්‍ය කරන ජනමතයේ ජනතාව පහුගිය උංචි ඡන්දයේදී දීලා තියෙනවා. පාර්ලිමේන්තුවට ආපු අය මේ ජනමතය හඳුනාගෙන කටයුතු කළ යුතුයි ඡන්දයක් නැතුව. ඒ වගේම රටේ බල පෙරලීගට අවශ්‍ය වෙන කිසිදු සාධකයක් නැතුව පවා ජනතා බලවේගයට රටේ නායකයින් වෙනස් කරන්න පුළුවන් කියන එකට ලෝකයට දුන්නු හොඳම පරමාදර්ශයක් හැටියට අපේ රටේ මේ සිද්ධ වෙච්ච පෙරලිය හඳුන්වන්නට පුළුවන්. ඒ නිසා අග්‍රාමාත්‍යතුමාට තමන්ගේ කටයුතු සිදු කරගෙන යාමට අවස්ථාව දීම හිටපු අග්‍රාමාත්‍යවරයා ගෞරවණීය ලෙස තමන්ගේ දුරේ කටයුතු අවසන් කරලා මන්ත්‍රී දුරේ එහෙමත් නැත්නම් විපක්ෂයේ යම් කිසි කටයුත්තක නියැලෙන එකයි ඔවුන් කළ යුතු වන්නේ. එනිසා මේ රට අර්බුදකාරී තත්වයකට ඇදගෙන යන්න මේ රට පාලනය කරපු පාලකයන් හැටියට ඔබ නොකළ යුතුයි කියන එක මහා සංග්‍රහණ හැටියට තරයේ සඳහන් කරන්න මේ අවස්ථාවක් කරගන්නවා. මේ රටේ ප්‍රධාන ආගමික ප්‍රවාහය වන බෞද්ධ භික්ෂුන් වහන්සේ කියන දේ ගණන් නොගැනීම, හිරගත කිරීම වැනි දේවල් වලට උන්වහන්සේලා යොමු කිරීම අතිශයින්ම මේ කාරණාවලට මුළුණා කියන එක මගේ විශ්වාසය. විශේෂයෙන්ම ආදිනල් තුමා පවා හැලු වෙන විදිහට මේ රටේ දේශපාලඥයව කතා බහ කළා. ඒ අනුව වසර 5කට බලයේ සිටීමට පත්වෙච්ච රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායම මේ රටේ ජනතාවගෙන් ෆේල් වුණා. මන්ත්‍රීවරුන්ගේ ඔලුගෙඩි ගණනින් මේ රටේ ජනමතය විමසන්නට යෑම තුලින් ගැටලු මතුවෙනවා. ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටින්නේ පුළුවන් තරම් ඉක්මනින් මේ රජයේ විසුරුවා හැරලා මැතිවරණයක් පවත්වලා ශක්තිමත් නායකයෙක් හදලා රටේ තවත් ඒ සඳහා සුදුස්සු ඉන්නවා නම් වඩා සුදුස්සු තෝරගෙන දේශය ගැන හැඟීමෙන්, සංස්කෘතිය ගැන හැඟීමෙන් කටයුතු කරන්න ඉදිරිපත් වෙන්න ඕනේ. ඉතා සූක්ෂම ලෙස ව්‍යාජ මුදල් මෙරට තුළ බෙදාහැර මෙරට නීත්‍යානුකූල මුදල් විදෙස් රටවලට ගෙන යාමේ කූට ජාවාරමක් පසුගෙදා නීතියේ රැහැනට හසු කර ගැනුණා. අත උකුස්සා අනාවරණය ඒ පිළිබඳව. දුරකථන මාර්ගයෙන් හා අන්තර්ජාලය හරහා මෙරට සිටින පුද්ගලයින් සමග මිතුරු වී විදේශිකයෙකු විසින් ගෙන යන ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව බලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ සමග එක්ව උකුස්සා මෙහෙයුමක් ආරම්භ කළා. එහි පළමු පියවර ලෙස මෙම ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු සැපයූ පුද්ගලයා මාර්ගයෙන් අදාළ විදේශිකයාව උකුස්සා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගනු ලැබුවේ මෙලෙසින්. Hello, hello, how are you? I'm fine, thank you. How are you? Very, very, very fine. I want to tell you something. Okay? Okay, we will talk face to face. That's a very good idea. Not forget, you bring the three copies or four copies. I'll show you something for the copies. You need the three original papers, no? No problem. Tomorrow if you come, we'll go discuss, no problem. ඒ අනුව ජාවාරම්කාර විදේශිකයා සමග ජාවාරම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව ඔහුව උකුස්සා විසින් පිළියන්දල පිහිටි නිවසක් වෙත සූක්ෂම ලෙස ගෙන්වා ගනු ලැබුවා. එවන විටත් එම ස්ථානයේ වෙත මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ උපදෙස් මත බලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමල් ප්‍රශාන්ත් මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායමක් පැමිණ සිටියේ ජාවාරම්කාර විදේශිකයා නීතියේ රැහැනට කොටු කර ගැනීම සඳහායි.
අනතුරුව ජාවාරම්කාර විදේශිකයා පැවසුවේ නීත්‍යානුකූල මුදල් නෝට්ටුගෙන විශේෂ රසායනික ද්‍රව්‍යයක් භාවිතයෙන් ඒවායින් ඊට සමාන පිටපත් ගත හැකි ක්‍රමවේදයක් තමා සතුව පවතින බවයි. එමගින් රුපියල් ලක්ෂ 50ක මුදලක් එමෙන් තුන් ගුණයකින් වැඩි කර ගැනීමට හැකි බවත් ඔහු සඳහන් කළා. එහිදී ක්‍රියාත්මක වූ බලාන දූෂණ මර්ධන ප්‍රහාරක එකකේ නිලධාරීන් විසින් ජාවාරම්කාර විදේශිකයා අත්අඩංගුවට ගනු ලැබුවේ මෙලෙසින්. අනතුරුව ජාවාරම්කාර විදේශිකයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණ වුණා. නෑ පාස්පෝර්ට් එකේ පොඩක් බලන්න. ඔය පළවෙනි එකද කියන්නේ? Ship my money. Yeah yeah my money. Yes, 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 I know. Yes. I want to know yourself. What did you do here? With money. No, I have money. I don't have money, no money. Same money. True money. This is your money? Yes. This is not your money? Yes. My money is there for your pocket, Fernando. Yeah. 179. I show you yesterday. උඩින් තියෙන්නේ මේ බොරු ඒවා. මේවත් බොරු වේද කියලා අපි බැංකුවෙන් චෙක් කරගමු. කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජාවාරම්කාර විදේශිකයා ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. පොලිසිය පැවසුවේ මෙම ජාවාරමට හසු වූ පිරිස සිටිනම් ළඟම ඇති පොලිසියට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙසයි. ඉදිරියේදීත් මෙවැනි ජාවාරම්කාර සිද්ධි රට හමුවේ අනාවරණය කිරීමට අද දෙරණ උකුස්සා සිරුර.